සුබ දවසක් හැමෝටම. මම තිරිණි සිනෝ සිරුන් නායතනේ. මේ මගේ පළවෙනි වීඩියෝ එක. ගොඩක් අය මේ දවස්වල ආහාර විචලනය නැත්තම් ෆුඩ් ඩිහයිඩ්‍රේෂන් ගැන උනන්දු වෙනවා කියලා දැක්කා. ඒක නිසා පොඩි මන් දැන පොඩි කරුණු ටිකක් කතා කරන්න ඕනි කියලා හිතුණු නිසා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉස්සර අපේ ආච්චිලා සීයලා ඉතුරු වෙච්ච බට්ටික ඔබෙදාලා වේලලා වෙනත් ආහාර හැදුවා. ආයි තම්බල කෑවල් ලුණු දෙහි හවුව වේලුවා. බෙලි මල් හනවරා වගේ බෙහෙත් කොළ මල් වේලලා අරන් තියාගෙන ඕන වෙලාවට තම්බල බිව්වා. වැඩිපුර තියෙන කාලට වේල නැති කාලට හදන් කෑවා. බලන් ගියාම ආහාර කල්තබ්බක් ගැනීම වගේම විචලනය කරහු එකත් ඒ කාලේ අපේ ආච්චිට සියලු කරලා තියෙනවානේ. හැබැයි කෙලින්ම අවුවේ වේලලා ගන්න කොළ මල් වල ගුණාත්මක තත්ත්වය පට සුවඳ යම් තරමින් හානියක් වෙනවා. මොකද අපි රශ්මිය අපේ රශ්මිය සැර නිසා ඒකේ පෝෂක කොටස් වලට හානි වෙන්න පුළුවන් අවස්ථා වැඩි. මේකට පිළියමක් විදියට කෙලින්ම ඉරුවෙලිය නිරාවරණය නොවෙන්න මද පවනේ වේලා ගන්න පුළුවන්. ගේ ඇතුලේ මේස කුඩ උනත් පිරිසිදුව වේදී කරන්න පුළුවන්. එතකොට මොකක්ද මේ නවකර ඉඳලා එහෙන දකින විචරණය කරපු එළවලු පළතු වල කතාව? ඒවා අවුවි මද පවනේ වේලවට වඩා පිරිසුදු පාටයි. ඒ වගේම නැවුම් පිරිසුදු පාටයි නෙවෙයි, එතන පිරිසුදුයි. නැවත වතුරෙක් කරලා ආයි යමු තත්ත්වයට අරගෙන ආහාර විදිහට සකස් කරන්න පුළුවන්කමකුත් තියෙනවා. ඉතින් මේ දේ සඳහා විශේෂිතව නිෂ්පාදනය කරපු විචරණ යන්ත්‍ර වර්ග තියෙනවා. ඒ වයින් බොහොමයක් කරන්නේ ජලය ඉවත් කරන එක. එක එක තාක්ෂණ හරහා ජලය ඉවත් කරනවා. ඒකේ ලංකාවේ නිෂ්පාදනය වෙච්ච විචරණ යන්ත්‍ර වගේම විදේශී රටවල නිපදවපු තාක්ෂණ කීපයකුත් නිෂ්පාදිත විචරණ යන්ත්‍ර අපට දකින්න පුළුවන් වෙලද පොලේ. පොඩි ප්‍රමාණයේ යන්ත්‍රම් ගෙදරකට සෑහෙන ධාරිතාවයකට ගැලපෙන්න ඇති. අඩු විලකට ගන්නත් පුළුවන්. ඒවා අඩු උෂ්ණත්වයේ කරන්න ඕනේ ආහාර පෝෂණ ගුණයට හානිය අවු වෙන්න විදිහට ඒවා අඩු උෂ්ණත්වයක් යටතේ තමයි කරන්න ඕනේ. නමුත් වාණිජ වශයෙන් ව්‍යාපාරයක් ලෙස ආහාර පාතුරු විචලනය කරන්න හිතනවා නම් ධාරිතාවය වැඩි කරගන්න පැත්තට අපි බලන්න ඕනේ. එතකොට ඒ වගේ විශාල විචරණ යන්ත්‍ර වලදී ගන්න යම් කිසි මට්ටමක මුදල් ලක්වැය කරන්න වෙනවා. එතකොට විචරණය කරපු ආහාර වල තියෙන ප්‍රයෝජන මොනවද? එතකොට අපිට මෙච්චර ප්‍රණීත ෆ්‍රෙෂ් එළවලු පාතුරු ගොඩක්ම ලේසියෙන්ම ගන්න පුළුවන් වටපිටාවක් තියෙන අපිට මොකටද මේ විචරණය කරපු ආහාර කියලා මේ හිතනවා නේද? ඇත්තටම එළවලු පළතුරු වැඩිපුර තියෙන, ඒ කියන්නේ ඒ පළතුරු එළවලු හැදෙන වාර ඒ කාලවලදී වැඩි පළදාවක් හැදෙන කාලෙදී කුණු වෙලා නාස්ති වෙලා යන්න දෙන්නේ නැතුව අපේ විචලනය කරොත් අවාරණි පරිභෝජනට ගන්න පුළුවන් නේ. ඒ වගේම අවශ්‍යතා ඒ එළවලු පළතුරු වල අවශ්‍යතා තියෙන අයට අපිට හුවමාරු කරගන්න පුළුවන් නැති අයට ඒ වගේ ව්‍යාපාරයක් ලෙස මේක පවත්වාගෙන යන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් කොස් වාරට ගස්සට කොස් ඉදිරියට පැටලා කුණු වෙලා යන්න දෙන්නේ නැතුව සතුටට අතිතුරු වෙන ඉතිරි කරලා විචලනය කරා නම් ආර්ථිකයට ලොකු හවියක් වෙයි. ඒ කොස් නැති පිටරට ඉන්න අයට ඒක විචලනය කරපු කොස් පහසුවෙන් සුළු වෙලාවකින් හදා ගන්න පුළුවන්. ඒ අයටත් එක් පොඩක් වටිනවා. ඒ වගේම කාර්ය බහුල හැමෝටම එළවලු කපලා හොදලා උයන්න යන වෙලාව ඉතුරු කරගන්න පුළුවන්. මම මගේ ජීවිතයේ අත්දැකීම් ගත්තොත් එහෙම නිතරම කරපිංච රම්පිසේර මේ කියලා පාවිච්චි කරන්නේ විචලනය කරපුවා. නිතර උයද්දි පහසුවෙන් මට ඒවා හූර හූර හොද හොද ඉන්නුනේ. විචලනය කරපුවා සුරක්ෂිත ආකාරයෙන් මම ඒවා විදුරු බෝතල් වල දාලා තියෙනවා. ෆ්‍රිජ් එකේ දානත් පුළුවන්. ඒක පහසුවෙන් අරගෙන හදනවා. ඒ වගේම කිරිපිටි වෙනුවට හැමදාම අපි විචලනය කරපු කුඩු කරලා තියාගත්ත කරපිංචා, මුරුංග කොළ, නෙල්ලි වගේ දේවල් මද රසය වතුරට දාලා පෙරලා බොනවා. ඒක අපේ ඇඟටත් හොඳයි,
ඒවගේම කොලස්ට්‍රෝල් ප්‍රෙෂර් දිය වැඩිය වගේ බොන බොන රෝග වලින් බේරෙන්නත් ලේසි. ඒ තියෙන රෝග තියෙන අයටත් ඒව සැහෙන හොඳයි. ඉතින් මේ වගේ තාක්ෂණයන් ගෙදරදීමත් හදා බලන්න. විජල් යන්ත්‍ර නැතුණාට කමන්නේ. මත පවනි වෙල්ල කුඩු කරලා කොළ වශයෙන් හරි හුළං වදින්නේ නැති විදුරු බෝතල් වල අසුරලා වීලි සිසිල් තැනක තියාගෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් වීඩියෝ නැරඹ ඔබට බොහොම ස්තුතියි. ඔබේ අත්දැකීම් සමග අපිත් එකතු වෙයි කියලා හිතනවා. එහෙනම් ඔබ සැමට සුවපත් නිරෝගී දිවියක්. ජය වේවා.